ස්ථිර ප්‍රතිරෝධක එක තියෙනවා වර්ණකේත කියලා වගේක්. මේ පාට ලකුණු කරලා තියෙනවා. ඒ වගේ අගේ ගහලා නැහැ. මේ කේත ක්‍රමයේ භාවිතයෙන් කොහොමද ස්ථිර ප්‍රතිරෝධක එක ප්‍රතිරෝධය හොයන්නේ? ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. මේ තියෙන ස්ථිර ප්‍රතිරෝධකයක්. ඒකේ මේ විදිහට වර්ණ තීරු හතරක් තියෙනවා. පළවෙනි වර්ණ තීරු තුන වෙනයි. මෙතන තියෙනවා රිදී හෝ රත්රන් වර්ණ තීරුවක්. මේක අපි දාගමු රිදී කියලා. ඒතර මේ වගේ අගේ හොයන්නේ කොහොමද? මේ වගේ අගයන් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. එක කියන්නේ රත් දුඹුරු. කියන්නේ දුඹුරු පාට තිබ්බොත් එක තියෙන්නේ. රතු පාට තිබ්බොත් වර්ණ තීරුව දෙක තියෙන්නේ. තැඹිලි තිබ්බොත් තුන තියෙන්නේ. කහ තිබ්බොත් හතර තියෙන්නේ. මේවා කොහොමද මතක තියාගන්නේ? ක්‍රමයක් දාමු. මොකක් හරි හදාගමු. මම දානවා කඳු රත් තැඹිලි කඩන කොල්ලා නින්දෙන් නින්දෙදි අසුවේ කියලා දාමු. නින්දෙදි අසුවේ. මේ විදිහට මතක තියාගන්න පුළුවන්. මේ ටික නම් දන්නවනේ. දේ දුන්නේ වර්ණ හත මතක තියාගන්නෙත් මේ ක්‍රමයට. මුලින් දානවා කඳු. කයන්න කළු. දොයන්න දුඹුරු. කඳු රත් තැඹිලි කඩන කොල්ලා නින්දෙදි අසුවේ. හැබැයි මේක බිංදුවෙන් පටන් ගන්න ඕනේ. බිංදුව 1 2 3 4 5 6 7 8 9. රින එක රන් වලට, රින දෙක රිදී වලට. ඒතොර රන් වල හා රිදී වල අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ සහනාගයේ කියන එක. රන් වල සහනාගයේ 5%, රිදී තිබොත් සහනාගයේ 10%. මේවත් කලාතුරකින් තියෙනවා. හතරවෙනි තීරුව. දැන් අපි මේකේ අගය ගණනය කරමු. මුලින්ම තියෙනවා ස්ථිර ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය ගණනය කරන්න කියලා. මේ ප්‍රතිරෝධකය මේ දකුණු අත පැත්තට තමයි අල්ලා ගන්න ඕනේ. මෙහෙම තියලා අල්ලා ගන්න ඕනේ. දකුණු අත පැත්තට මේ රිදී තීරය හිටින විදිහට. නැත්නම් ගාන හදද්දි වර්ධිනවා. මුලින්ම තියෙන තැඹිලිනේ, අන්න එකට කියනවා දසස්ථානය කියලා. තැඹිලි තියෙන්නේ. ඒක ඉලක්කම විතරයි අපි දාන්නේ. තැඹිලි නම් ඉලක්කම 3. එහෙනම් ඉලක්කම දාගන්න 3යි කියලා. දෙවන තීරේ කස්ථානේ තියෙන්නේ. දෙවන තීරේ දුඹුරුනේ තියෙන්නේ. ඒකෙත් දාන ඉලක්කම විතරයි. දුඹුරු වලට අදාළ ඉලක්කම එක නයි එක විතරක් දාගන්නවා. ඊළඟට 10 බලයේ දාර්ශකයේ එතන රතුනේ තියෙන්නේ. රතු කියන්නේ දෙකයි කියන එක. ඒතර මෙතන දෙකේ ඉලක්කම දහන්නේ නැහැ. මෙතන ඇත්තම කියන්නේ 10 බල දාර්ශකනේ. කියන්නේ 10 දෙවනි බලය. 10 දෙවතාවක් ගුණ කරාම එන්නේ 100. ඉතින් අපිට මේකට බිංදු දෙකක් දැම්මනම් හරි. මෙතන දෙක නම් තියෙන්නේ. අදාළ උත්තරේ ඉන්නේ දෙක නම්. රතු කියන්නේ දෙක නිසා බිංදු දෙකක් දැම්මනම් අගට හරි. ඉතර අවසානට එනවා මේ ස්ථිර ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධී අගය 3100යි කියලා. හැබැයි මේකේ තියෙනවනේ රිදී තීරයක්. ඒ කියන්නේ මේක 3100ම නෙමෙයි, පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්න පුළුවන්. එනිසා අපිට ගණනය කරන්න වෙනවා ප්‍රතිරෝධකයේ සහනාගය. ඒක කොහොමද ගණනය කරන්නේ? මේකේ ප්‍රතිරෝධී අගය හොයාගත්තනේ 3100යි කියලා. ඒක ගුණ කරන්න ඕනේ මෙතන තියෙන තීරේ, මෙතන තියෙන රිදී තීරයක්. ඒකේ සහනාගය දීලා තියෙන 10%යි කියලා. නම් 10%ෙන් ගුණ කරන්න ඕනේ. 10% කොහොමද ලියන්නේ? ඉර උඩ 10 ලියනවා, ඉර යට 100 ලියනවා. මේ විදිහට තමයි 10% ලියන්නේ. මේ බිඳුවට මේ බිඳුව කප හැකි, මේ බිඳුවට මේ බිඳුව කප හැකි. එතකොට එනවා 310 ඕම් කියලා ප්‍රතිරෝධකයේ සහනාගය. ඒ කියන්නේ 310ක් අඩුවෙන් තියෙන්නත් පුළුවන්, 310ට වඩා අඩු වෙන්න බෑ. හැබැයි 310ක් එකතු වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි 310ක් එකතු වුණාට පස්සේ නාගයට වඩා තියෙන්නත් බෑ. ඒක හොයන්නේ කොහොමද? සහනාගයේ පරාසය හොයන්නේ. මේ 310 කියන එක මුලින්ම මේකෙන් අඩු කරනවා. ඒ කියන්නේ 3100 කියන එකෙන් අඩු කරනවා 310. එතකොට ඕම් මාගයක් එනවා. ඊළඟට කරන්නේ 3100ට 310 එකතු කරනවා.
දැන්ගෙන ඕම් මගේ අන් දෙක තමා මේක සහනාගේ පරාසය වෙන්නේ දුන්දාස් එකසියෙන් තුන්සිය දහයක් අඩු කරන්න ඉතුරනවා දෙදස් සස්සිය අනුවයි ඕම් කියලා තුන්දාස් එකසියට තුන්සිය දහයක් එකතු කරන්න තුරෙනවා තුන්දාස් සාර්සිය දහයයි ඕම් කියලා තුර මෙන්න මේ විදිහට තමා අපි මේක ප්‍රතිරෝධී අගය ගණනය කරන්නේ සහනාගේ ගණනය කරන්නේ සත්‍යයගේ පරාසය ගණනය කරන්නේ මේකෙන් කියන්නේ මේකේ අගේ 3100 කියලා අපි ගණන් හැදුවට ඒ අගේ 3790ත් 3410ත් අතර අගයක් වෙන්න පුළුවන් කියන එක මෙන්න මේ විදිහට තමයි මේකෙදි වැදගත් වෙන්නේ මේකයි පළවෙනි යට තැඹිලි වර්ණයේ තිබ්බේ තැඹිලි වර්ණය කියන්නේ 3නේ එනා එතන දැම්මේ අංකෙ 3 එහෙමම දැම්මා මෙතන දුඹුරු වලට ආවේ 1 ඒකේ අංකෙත් එහෙමම දැම්මා තුන්වෙනියට ආවේ 2 ඒකට සමාන බිංදු ගාණක් දැම්මා. ඒ විදිහට තමයි ප්‍රතිරෝධියගේ ගණනය කරන්නේ.